සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාම ඉතමත් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද කිනාවේ කොහොමද ඉතමත් ඉක්මනට කොකිස් හදාගන්න කියන රෙසපි එක. මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ non-stick කොකිස් අච්චුවක්. ආට අනිත් කොකිස් අච්චුවක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේකටත් වඩා මොකද ඒකේ crispy ගතිය මේකටත් වඩා හොඳට වැඩි. සහ ආට පදම් කරලා නැති කොකිස් අච්චුවක් තියෙනවා නම් ඔයා ගොරක පළු කිහිපයක් දාලා වතුර කෝප්ප එකමාරක් විතර දාලා කොකිස් සච්චුව දාලා හොඳට තඹ ගන්න වතුර ටික හිඳනකන්. එතකොට කොකිස් සච්චුව හොඳට පදම් වෙනවා. මම අරගෙන තියෙනවා තෙත හාල් පිටි වලින් ග්‍රෑම් 500ක්. අතේ ගුලි කරාම ගුලි කරන්න පුළුවන් මට්ටමේ හාල් පිටි තමයි මම අරගෙන තියෙන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ලොකු වාජනයක් අරගන්නවා. ඒකට හාල් පිටි ටික එකතු කරගන්නවා. පොඩ්ඩක් ඉතුරු කරගන්නවා. පසුව ප්‍රයෝජනය සඳහා සීනි තේ හැඳි දෙකක් දා ගන්නවා. ලුණු ඔයාගේ රසායනුව එකතු කරගන්න. කහකුඩු තේ හැඳි එකහමාරක් පමණ එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. මේ වගේ උපකරණයක් නැත්නම් හැන්දක් ආධාරයෙන් හරි ඔයා හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ පොල් කිරි උකු පොල් කිරිම නෙමෙයි අරගෙන තියෙන්නේ. පළවෙනි කිරි සහ දෙවෙනි කිරි එකතු කරලා තමයි අරගෙන තියෙන්නේ. මෙතන මිලිලීටර් 900ක් තියෙනවා. මේ ප්‍රමාණයම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපි ටිකක් වැඩිපුර අරන් තියාගන්න එක හොඳයි. මොකද ඉතුරු වුණා කියලා අපිට අපතේ යවන්නේ නැහැ. වෙන එළවලුකට පාවිච්චි කරන්න පුළුවන් හින්දා ටික ටික මිශ්‍රණයට දාලා අපි මෙන්න මේ වගේ ටිකක් උකු බැට එකක් හදාගන්නවා. ගොඩක්ම උකු ගැතියක් නෙමෙයි, සාමාන්‍ය ප්‍රමාණයට හදාගන්න. ටිකක් ගන්නට තමයි වැක්කෙරෙන්නේ. බැට එක හරියට තිබ්බේ නැත්තම් කොකිස් එක ලස්සනට එන්නේ නැතුව යනවා. ඔයාට තාච්චියක් තියෙනවා නම් ඒක ලිපේ තියන්න. මම මේ ටිකක් ලොකු වාජනයක් ලිපේ තියෙනවා. මොකද කොකිස් දෙක තුනක් එකවර බැදගන්නට පුළුවන් නිසා. තෙල් රත් වුණාට පස්සේ කොකිස් අච්චුව අපි විනාඩියක් විතර හොඳට රත් කරගන්නට අවශ්‍යයි. ඒක රත් කරගෙන පිටි මිශ්‍රණයේ තියන්න. ඊට පස්සේ පිටි මිශ්‍රණයෙන් කොකිස් අච්චුව තියලා සාමාන්‍ය කොකිස් එක එළියට එන්නේ නැති වෙන්න මල පිරෙනකම්ම පිටි තවර ගන්න. වැඩිපුර පිටි ටික ඉවත් කර ගන්න. ඉවත් කරගෙන කොකිස් අච්චුව නැවතත් තෙලට දා ගන්න. ඔයාට මිශ්‍රණයට කරපිංචා සූදුරු වගේ දේවල් එකතු කරලා රස වෙනස් කර ගන්නට සහ වැඩි කර ගන්නට පුළුවන්. ඊට පස්සේ කොකිස් එක හදන ආකාරය මම මේ කරන විදියට කර ගන්න. මම චුට්ටක් පිච්චෙනකන් ඉන්නවා. මොකද නැත්තම් කොකිස් එකේ ෂේප් එක වෙනස් වෙන්න පුළුවන්. තියපු ගමම වගේ කොකිස් එක අච්චුවෙන් ගැලෙවුවොත් එහෙම. ඊට පස්සේ අපි කොකිස් එක හොඳට රන්වන් පාටට බැදුනට පස්සේ නැත්තම් ක්‍රිස්පි ගතියකට ආවට පස්සේ අපි තෙලෙන් ගන්නවා. ඒ විදියට තවත් කොකිස් එකක් හදා ගන්නවා. මේ කොකිස් එක මෙහෙම හදලා තියෙද්දී උඩින් පොඩි වෙලාවක් තියලා තියලා අපිට තව කොකිස් එකක් මේ විදියට දාගන්නට පුළුවන්. එතකොට අපේ ස්පීඩ් එක ඩබල් කරගන්න පුළුවන්. ඔයා පළවෙනි වතාවට නම් මාත් එක්ක එකතු වෙන්නේ මගේ වීඩියෝස් වලට රෙසිපිස් වලට කැමති නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට බලන්නට පුළුවන්. ඉතින් කොකිස් හදන්න අමාරුයි කියලා හිතාගෙන හිටියට කොකිස් තමයි අපිට ලේසියෙන්ම හදන්න පුළුවන්. ලංකාවේ ඉස්සර ඉඳලම අලුත් අවුරුද්දට හදන කැවිලි වලින් විශේෂම කැවිලි වර්ගයක් වෙනවා. ඉතින් මම කොකිස් ටික හදාගෙන ඉවරයි කහපාටට. මම හිතුවා තවත් වෙනත් කලයකින් හදාගන්න ඕනි කියලා. ඒ විදියටම හාල් පිටි ග්‍රෑම් 200ක් අරගෙන කොළපාට කලරින් බින්දු කිහිපයක් දාලා උකු බැට එකක් හදාගන්නවා. කලින් විදියටම කොකිස් අච්චු අරගෙන ඒ විදියටම අපි කොකිස් ටිකක් කොළපාටිනුත් හදාගන්නවා. වාට ඕනම කල එකක් පාවිච්චි කරලා කහපාට දාන්නේ නැතුව ඔයාට අවශ්‍ය පාට පාවිච්චි කරලා වාට කොකිස් හදාගන්නට පුළුවන්. වැරදිලාවත් පිටි මිශ්‍රණයේදී අරුගතිය වැඩි වුණොත් අපි අර අයින් කරපු පිටි ටික එකතු කරගෙන පදම හදාගන්න. ඉතින් සියලුම කොකිස් ටික හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ කලරින් දාලා හදාගත්තු කහ කොළපාට කොකිස් එක. මේ තියෙන්නේ අපි පාට දෙකෙන්ම හදාගත්තු කොකිස් ටික. ඒක දැක්කම ආස හිතෙනවා නේද? මටත් එහෙමයි. අපි බලමු කොහොමද මේක ක්‍රිස්පි ගතිය කියලා. හොඳ ක්‍රිස්පි ගතියකට කොකිස් ටික තියෙනවා. ඔයාටත් මේ රෙසිපි එක ට්‍රයි කරන්න පුළුවන්. සුබ දවසක් කියලා එන්නම්.